ඊයේ දවසේ මහජන උපේක්ෂිතා කොමිසමේ බහුතර සමාජිකයන්ගේ කැමැත්තෙන් මේ අය ක්‍රමය සඳහා අපිට අවසරය ලැබිලා තියෙනවා. ඒ අනුව පළවෙනි කාරණාව තමයි මේ අය ක්‍රමය ලැබීම නිසා පසුගිය අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා දැන් 2022 ජනවාරි මාසේ තමයි අපි පැයක විදුලි කප්පාදු ආරම්භ කරන්නේ. ජනවාරි මාසේ පැයකින් ආරම්භ කරපු විදුලි කප්පාදුව පෙබරවාරි මාසෙ වෙනකොට පැය දෙකහමාරක් දක්වා වර්ධනය වුණා. පසුගිය අවුරුද්දේ මාර්තු මාසෙ වෙන විට විශේෂයෙන්ම පසුගිය අවුරුද්දේ උසස් පෙළ සමයේ වෙන විට පැය 7 විනාඩි 30ක විදුලි කප්පාදුවක් බවට පරිවර්තනය වුණා. ඒ වගේම මාර්තු මාසයේ අවසාන වන විට ඔබට මතක ඇති හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ තත්ත්වයට ඇති වුණේ පැය 16ක පමණ කාලයක් විදුලි කප්පාදු කරන්න සිදුවීම නිසා. එනිසා ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත් වුණා. රාත්‍රී කාලයේ විදුලිය ලබා දෙන ප්‍රමාණයට වැඩිය විදුලිය කප්පාදු කරන ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. සෝ මේකට හේතු ගණනාවක් තිබුණා. එක පැත්තකින් අපිට ඉන්ධන අවශ්‍ය අනිකුත් දැවි තෙල් නැප්තා බොර තෙල් ආනයනය කිරීමේ තිබුණු විදේශ විනිමය හිඟය රුපියල් වල තිබුණු අඩුපාඩු. ඒ වගේම අධික පිරිවැයක් ගල්ලඟුරු දැවි තෙල් ඉන්ධන වගේ දේවල් වලට වැය කරන්න සිදුවීම. බැංකු වලින් ණය පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම. ඒ වගේම මේකේ ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ අපි කවුරු මොන විදියට කිව්වත් දීර්ඝ කාලයක් තිස්සේ නියාමන ආයතන වෙන්න පුළුවන්, මේකට අනුබද්ධ ආයතන වෙන්න පුළුවන්, පැවති රජයන් වෙන්න පුළුවන්, අපිට රටේ අවශ්‍ය ජනන සැලසුම නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමත්, ඒ වගේම අවම වියදමින් විදුලිය ලබා ගැනීම සඳහා ගන්න ඕන උත්සාහයන් නොගැනීම කියන කාරණා නිසා තමයි මේ තත්ත්වයට මූලික හේතුව බවට පත් වෙලා තියෙන්නේ. එනිසා අද දවසේ ඉඳලා අපිට උදෑසනම ඊයේ රාත්‍රී කාලේ මේ පණිවිඩය ලැබීමත් සමග ඊයේ සවස් කාලෙත් අධිකරු ජනාධිපතිතුමා අපිට කතා කරා. ඒ වගේම අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අද දවසේ ඉඳලා මේ අය ක්‍රමය ලැබීම නිසා අද දවසේ ඉඳලා මේ රටේ සියලුම පුරවැසියන්ට අකණ්ඩව විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව ඊයේ රාත්‍රී අපිට මේ අය ක්‍රමය පිළිබඳව අතන පෙරේදා තමයි අපිට අය ක්‍රමය සම්මත වුණා කියන එක අපි දැක්කේ මාධ්‍ය තුලින්. විශේෂයෙන්ම මහජන උපේක්ෂිතා කොමිෂනේ සභාපතිවරයා කරලා තිබුණු මාධ්‍ය නිවේදනයක් එතුමා කරපු ප්‍රකාශයක් තුලින් අපි දැක්කා බහුතර සමාජිකයන් මේ සඳහා කැමැත්ත ලබා දීලා කියනවා කියන එක. එනිසා අපි පෙර සූදානමක් හැටියට ඊයේ දවසේ බැංකු සමග සාකච්ඡා කරා. ඊයේ සවස අපිට නීත්‍යානුකූල ලැබුණාට පස්සේ අපිට බැංකු වලින් තහවුරු කරා. විශේෂයෙන්ම ලංකා බැංකුව හරහා රුපියල් බිලියන 22ක අමතර ණය මුදලක් අපිට ගල්ලඟුරු මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් කඩිනමින් ලබා දීම සඳහා ඊ එකඟතාවය පළ කරා. ඒ වගේම මහජන බැංකුව හරහා අපි රුපියල් බිලියන 50ක අමතර ණය ක්‍රමයක් අපි ඉල්ලා සිටියා. විශේෂයෙන්ම අපේ තිබුණු පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුවන්ට අපිට කිසිසේත්ම ගෙවීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම මේ ખનિજ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා ගන්න ඉන්ධන වලට දැනට ගත්තොත් එහෙම ખનિજ තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න තියෙනවා අද උදෑසන වන විට රුපියල් බිලියන 118ක්. එතකට එක පැත්තකින් විදුලි බල මණ්ඩලයේ ඍජුවම ලබාගත් ඉන්ධන සහ විදුලි බල මණ්ඩලයට විදුලිය ලබා දීපු පෞද්ගලික බලාගාර ලබාගත් ඉන්ධන සහ දැවි තෙල් වල. එනිසා මේ සඳහා තමයි අපිට තිබුණ විශාලම බරපතල ගැටලුව තිබුණේ. එනිසා ලංකා ખનિજ තෙල් නීතිගත සංස්ථාවට සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ඒ කියන්නේ නැප්තා දැවි තෙල් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් සහ මුදල් ලබා ගැනීමටත් මූලික එකඟතාවයක් බැංකු විසින් ඊයේ සවසම අපිට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව සහ අපේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමග විශේෂයෙන්ම අපිට පුළුවන් වෙනවා අද දවසේ ඉඳලා අපි අකණ්ඩ විදුලි සැපයීමක් සඳහා දිවයින පුරාම ඒ කටයුතු කරන්න.